මේ ආණ්ඩුව ජීවත් වෙන්නේ TN එකේ මන්ත්‍රීවරුන් පින් සිද්ධ වෙන්න. එහෙනම් ආණ්ඩුව තියෙනවද නැද්ද? ආණ්ඩුව ඉදිරියට යන්න පුළුවන්ද නැද්ද කියලා තීන්දු කරන්නේ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරු. ඒ නිසා අපිට පුළුවන් නීතිය අතර ගන්න. මොකද නීතිය අතර ගත්තට ප්‍රශ්නයක් නැහැ. දැනටම මේ වැලි හොරු ගැන, මේ අල්ලගත්තු ඈ ගැන දැනටම මං හිතන්නේ ඒ අදාළ අංශවලට දැන් කතා කරන රජයට බලපෑම් කරනවා. මොකද බලපෑම? මේ අයට නිදහස දෙන්න. එහෙම නැත්නම් මේ අයව මේක මේ පරීක්ෂණය යන්නේ නැහැ. යන්නේ නැති වෙන්න හේතුව තමයි කියනවා පස්වෙන්දට ආපහු සැරයක් පාර්ලිමේන්තුවේ තුන්වෙනි වර කියවීම අවසාන ඡන්දෙම තියෙනවා. අවසාන ඡන්දෙදී තීන්දුව ගන්න මෙන්න මේ වෙලාවේ තියෙන හැසිරීම් විලාසය අනුව. ඒ නිසා බොහොම පැහැදිලිව අපිට පේනවා මේ අද ආණ්ඩුව යන්තම් පණ අර පණ හුස්ම ටික ගන්නේ TN එකට පින් සිද්ධ වෙන්නේ. ඒතර TN එකට පින් සිද්ධ වෙන්න ගන්නකොට අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න STF එකට මේ වගේ දෙයක් කරනවා. අපි STF එකේ නියෝජ්‍ය පොලිස්පතිවරයා DIG ලතීෆ් මහත්තයාට කියනවා තමුන්නාසේ කොන්ද කෙලින් තියාගෙන වෙන දැන්වල කරා වගේ මේක කරන්න. අපි විපක්ෂයක් හැටියට ඔබතුමාලත් එක්ක අපි ඉන්නවා. අපි විශේෂ කාර්ය බලකායත් එක්ක අපි ඉන්නවා. මේ වගේ සිදුවීම් සිද්ධ වෙන්න දෙන්න එපා. නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න මේ වැලිහොරු ජාවාරම් කාර්යයන්ගේ මේ ආපු අයත් එක්කම මේක කරන්නේ කවුද කියලා හොයන්න. මේ පත්තරේ වාර්තා කරනවා මේක මහා පරිමාණයේ ජාවාරමක් බවට පත් වෙලා කියලා. අතන මහා පරිමාණයේ ජාවාරමක් නම් මේ එන අය බය නැතුව STF එකට ගැහුවේ කාගේ හයියෙන්ද කියන එක අපි කියනවා ලතීෆ් මහත්තයා හොයන්න, මේක ඉතාම ඉක්මනින් හොයන්න කියලා. ඔබතුමා මේ මට හුණ එනකොටම සඳහන් කරනවා මේ STF එකට STF වලට උතුරේදී පහර දීමක් ගැන කවුද ඒ බලවතා කියලා. මම ඔබතුමාගෙන් මේ මහනවා. ඉස්සර කාලේ STF එකට පොලිස් විශේෂ කාර්ය බලකාය, ඒ වගේම යුද හමුදා විශේෂ බලකාය, ඒ දෙකලගේ අභිමාන ඉදිරියේ කිසි කෙනෙක් ඔවුන් ළඟට ඒව ප්‍රහාර දෙන්න ආවේ නැහැ. එහෙමනම් ඒව තිබිච්ච අභිමානය කැඩුවේ කවුද කියලායි නෙමෙයි දහන්නේ. බොහොම පැහැදිලිව පේනවා මේ රටේ මේ රජය බොහොම පැහැදිලිව විරෝධාර රණවිරුවාව සැහැල්ලුවට පත් කරපු රජයක්. ඒක මහාචාර්ය ජීලපිස්මන්තුමා දැන් කිව්වා මානව හිමිකම් කවුන්සිල පෞගේ ඉරිදා පුවත්පතක වාර්තා කරන අත්අඩංගුවට ගන්න අපේ රටේ යුද්ධය මෙහෙවපු විරෝධාර රණවිරුවන් රටින් එළියට ගියාම වහම අත්අඩංගුවට ගන්න කියලා. එතකොට මේ තත්ත්වය ඇති කරලා අර කිව්වා වගේ එතනදී STF එකට පහර දෙන්න තරම් මේ තත්ත්වය ඇති කරේ මේ රජය. ඒක බොහොම පැහැදිලි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු මේ රජය තමයි රණවිරුවාව පහත් කරේ. ඊයේ දවසේ මම දැක්කා සරත් පොන්සේකා හිටපු හමුදාපතිවරයා. ඔහු කියනවා කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා මේ මිනිස් ඝාතන කරොබ් බවට සාක්ෂි තියනවා කියලා. මම නම් හිතන්නේ CID එක මුලින්ම වහම ගෙන්න ගන්න ඕන කාවද? සරත් පොන්සේකා. දැන් එතුමා ගිහිල්ලා කට උත්තර දෙනවා කරන්නාගොඩ මැතිතුමා. එතකොට මේ තත්ත්වය මොකද්ද? මේ තත්ත්වෙට පරිවර්තනය වෙන. මම දැක්ක තව පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා විශේෂයෙන් අපේක්ෂිත ඇප සුප්‍රීම් කෝට් එකෙන් ලබා ගන්න අපේක්ෂිත ඇපේ ලබා ගන්න එක දැන් විලාසිතාවක් වෙලාලු. මේ කාටද අපහාස කරන්නේ? මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ අපහාස කරන්නේ. සාමාන්‍ය පුජ්‍යලයක සැකකරුවෙක් කියලා කරනකොට ඔහුට තියෙන පිළිසරණ මොකද්ද? නීතියේ පිළිසරණ. ඔහුට යන්න තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ යණේකට කරන්නාගොඩ මැතිතුමාගේ ඒ ගියේක භාවිතා කරගෙන ඔහු කියනවා මේක විලාසිතාවක් වෙලා. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන උතුම් නීතියේ මුදුන් මල්කඩ විලාසිතාවක් කරගන්න තරම් අද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුට්ටු දෙකට වැටලා තියෙනවා. ඔව්, අධිකරණයට අපහාස කිරීම. මේක ඇත්ත தත්ත්වය.